சொல்லுங்க. நாங்க அப்படிய பல்பிய ஆரம்ப கரமு ஹிராங் மம இதா இதா தவசே உள்ள எக்க சாகச்சா கரகின ஆவா பத்தகதி தரல சம்பந்தவ இக்கானே தரலையா சலனே வெனக்கோட்ட ஏ சலல் சலித்தவன தரலேட திபியேது එහෙම නැත්නම් අපි දැනගත යුතු දේවල් මොනවද කියන කාරණාව. එතනදී තමයි අපි මූලික වශයෙන් අනවර්ත කියන කාරණාව සාකච්ඡා කරනවා. අනාකූල බව. ඒතර අපි එතනදී ආකූල බව පිළිබඳව සාකච්ඡා කරලා අපි කතා කරන්නේ අනාකූල තරල පිළිබඳව කියන එකත් සාකච්ඡා කරනවා. ඊට පස්සේ අපි අසම්පීඩ්‍ය තරල කියන්නේ මොකක්ද? එතනදී මොකක්ද සිදුවෙන්නේ කියන කාරණාවත් සාකච්ඡා කරන ගමන් තව අපි කතා කරනවා වැදගත් කාරණාවක් පිළිබඳව. ඒ තමයි දුස්රාවී බා දුස්රාවීතාවය. යටතේ කියන්නේ දුස්රාවී නොවන සහ දුස්රාවී තරල පිළිබඳව. එතකොට මතක ඇති මම මූලික වශයෙන්ම කිව්ව අපි මේ තරලගත විද්‍යාවේදී අපි සාකච්ඡා කරන්නේ රයිට් අනවර්ත අනාකූලව ගලන අසම්පීඩ්‍ය දුස්රාවී නොවන තරල කියලා. ඒතර ඔය කාරණා හතර පිළිබඳව සවිස්තරාත්මකව පැහැදිලි කිරීමක් අපි කලින් දවසේදී කරා. හරිද? එතකොට මේ යටතේ මූලිකම වශයෙන් මම මං හිතන්නේ අවසානයේදී පොඩි පැහැදිලි කිරීමක් කරා මේ සන්තති සමීකරණය පිළිබඳව. මම මෙතන මේ සටහන් කරලා තියෙන සන්තතික සමීකරණය පිළිබඳව සාකච්ඡා කරා. එතනදී මම කිව්වා තරලයක් අර අපි කලින් කියපු ආකාරයට අපි කිව්වා අනවර්ත අනාකූල දුස්රාවිනෝම අසම්පීඩ්‍ය ලෙස මේ තරලය ප්‍රවාහය වෙනවනම්. ඒතර ප්‍රවාහය වෙන්න තව අපේ ඔළුවට යන කාරණාවක් තමයි ද්‍රවස්ථිතිදී සාකච්ඡා කරා. සමජාතීය තරලයක එකම තිරස් මට්ටමේ පීඩන සමාන විය යුතුයි. සමාන වෙන්නේ නැත්නම්, ඒ කියන්නේ අපි කියන අසමානයි නම් අපි කියනවා තරලය ප්‍රවාහය වෙනවා කියලා. වැඩි පීඩනයක සිට අඩු පීඩනයකට දක්වා තරලය ප්‍රවාහය විය යුතුයි කියන කාරණාව අපි එතනදී මතු කරා. හරි, දැන් එහෙනම් මේ ඔක්කොම කාරණාත් එක්ක ප්‍රවාහය වෙන තරලයක් වගේ නම් පීඩන අන්තරයක් පවතිනවා. දැන් මේ ප්‍රවාහය වෙන තරලයකදී අපි කිව්වා, හරිද, ඔයාලට ඕන විදිහකට ගන්න පුළුවන් මේ ප්‍රවාහ බටේ උසකින් ඕන උසකින් ඕන විදිහකට, හරිද, තිරස් වෙන්න ඕන කියලා එකක් නැහැ. එතනදී අදහස් තමයි මේ අපි මේ කතා කරන ප්‍රවාහ බට තිරස් වීම අත්‍යවශ්‍ය කාරණාවක් නෙමෙයි. මම මේ ප්‍රවාහ බට ආරම්භයේ සාධාරණ විදිහට මම මේ ප්‍රවාහ බට ආරම්භයේ සාධාරණ විදිහට මෙතන වර්ගඵලයේ a1, මෙතන a2, මෙතනින් ගලාගෙන යන වේගයේ v1 v2. දැන් එතකොට දැන් අර කලින් දවසේදී මේ පැහැදිලි කිරීමත් එක්ක හරි ලස්සනට තේරෙන්න ඕනේ මේ මේ තෝරගත්තු මේ සම්පූර්ණ හරස්කඩ වර්ගඵලයේම දෙනවනේ. මේ තෝරගත්තු හරස්කඩ වර්ගඵලය තුළ යන සෑම අණුවකම එකම වේගය තියෙනවා කියන එක පැහැදිලි. හරිද? එකම දිශාවට එකම දිශාවකට සෑම අණුවක්ම එකම වේගයෙන් ගමන් කරනවා. මොකද ඒක අපි එතනදී කියන අනවර්තයි කියලා දිගින් දිගටම ගලනවා එකම වේගයකින්. කියන්නේ මේ ලක්ෂය පහු කරන් යනකොට මේ වගේම තමයි අනාකූලයි. හරිද? ඒ වගේම අපි තේ කියන අසම්පීඩනං විතර අපි මෙතන මේ මේ කාරණාට වැදගත් වෙනවා. මෙතනදී වැදගත් වෙන්නේ මේ හැම හරස්කර වර්ගඵලයකම හැම අණුවකම එකම වේගයේ තියෙනවා කියන වැදගත් වෙන්නේ දුස්රාවී නොවන කියන කතාවයි. දුස්රාවී වුණා නම් මේ හරස්කර වර්ගඵලයේ හැම තැනකම එකම වේගය පවතින්නේ නැහැ. හරිද? දැන් එතකොට දැන් අපි එවැනි තරලයක් සාකච්ඡා කරන නිසා තමයි මෙතන වේගය v1, තවත් එක තැනකදී වේගය v2 ලෙස ලැබෙනවා. ඉතින් මම එතනදී පැහැදිලි කරා ඕනම නලයක් තුලින් අපි යම්කිසි කාලයක් තුලදී ඇතුළු වෙන තරල පරිමාව අනිවාර්යෙන් නලයේ අනිත් කෙළවරින් ඉවතට යා යුතුමයි. යම්කිසි කාලයක් තුල නලයේ ඇතුළට ඇතුළු වන ඒ ද්‍රව පරිමාව ඒ විදිහටම නලයේ අනිත් කෙළවරිනුත් ඉවතට යන්නම ඕනේ කියයි කතා දෙකක් නෑ. මොකද එහෙම නැති වුණොත් එතනදී කිව්වා මේ නලය ඇතුළත ජලය එකතු වෙලා, ජලය කියන්නේ ද්‍රවය එකතු වෙලා නලය පුපුරලා යන්න ඕනේ. එහෙම දෙයක් වෙන්න බෑ සම්පූර්ණයෙන්ම පිරිලවන් තියෙන ද්‍රවයෙන්. එහෙනම් අනිවාර්යයෙන්ම මේ ඇතුළ වෙන තරලය එහා පැත්තෙන් එළියට යන්නම ඕනේ. ඒක මූලික කාරණා. ඒකෙදි මතුවෙන දේ තමයි ඒකක කාලයකදී ගලාගෙන යන මේ පරිමා ශීඝ්‍රතාවය. ද්‍රවයේ පරිමා ශීඝ්‍රතාවය කියන්නේ පරිමා ශීඝ්‍රතාවය කිව්වහම මේක ඇතුළ තියෙන ඒකක කාලයකදී කියලා කියන්නේ. ඒතර මේ තරලයේ පරිමා ශීඝ්‍රතාවය නියත වෙනවා. මෙහෙන් තප්පරයකදී ඇතුළ වෙන තරල පරිමාවම එයා පැත්තෙන් තත්පරයකදී එළියට යන තරල පරිමාවට සමාන විය යුතුමයි. ඔයගලන්ට මේ සුදු බෝඩ් එක එකපාර මේ සුදු පාට එන්නේ නේද? ගන්නට පේනවා නේද? හරි. දැන් එතකොට මෙතනදී අපිට එහෙමනම් ගොඩනගිනවා a1 මතාවක් v1 කියලා කියන්නේ හරිද? ඒකේ ගුණිතය ගත්තොත් නියතයක් විය යුතුයි කියන කාරණාව. a වැඩි කිරීම v වර්ගඵලය
ප්‍රවේගයෙන් වැඩි කරපුවාම එන්නේ තත්පර එකකදී ආවරණය වන තරල පරිමාව. ඒත් මේ concept එක පාවිච්චි කරලා අපිට පුළුවන් a1 වතාවක් b1 සමානයි a2 වතාවක් b2 කියලා ඔප්පු කරගන්න. හරිද? ඒත් මේක අපි සාමාන්‍ය භෞතික විද්‍යාවෙන් අපිට සරලව තේරෙන කාරණාවක් තමයි ඔය තියෙන්නේ. මහලක දෙයක් නෙමෙයි. හරිද? තත්පර එකකදී ඇතුළු වෙන තරල පරිමාව මේ විදිහටම තත්පර එකකදී නලයෙන් එළියට යන්න ඕනේ. නලයේ හරස් කර වර්ගවලින් අපිට වැඩක් නැහැ කොයි විදිහට තිබුණා. ඒක අපි පොඩි කාලේ අපි දැකලා තියෙනවා අපි සෙල්ලම් කරනකොට මේ කියන සංසිද්ධිය අපි ඕන තරම් දැකලා තියෙනවා. මොකද අපි වතුර වලට මල් දානකොට අපි සමහරවෙන්න මල් වලට වතුර දානකොට අපි දැකලා තියෙනවා මේ ටිකක් ඈත තියෙන තැන් වලට මේ වතුර යවන්න ඕන නම් අපි මොකද කරන්නේ අර නලයේ කෙළවර අපි ඒතර හරස්කඩ වර්ගඵලය අඩු කරනවා. ඒක අපි ප්‍රායෝගිකවම දැකලා තියෙනවා හරස්කඩ වර්ගඵලය අඩු කරනකොට වැඩි දුරකට මොකද වෙන්නේ මේ තරලය ගලාගෙන යනවා. එතනදී වෙන්නේ හරස්කඩ වර්ගඵලය අඩු වෙනකොට වේගය වැඩි වෙනවා. ඒකට හේතුව එක ඒකක කාලයකදී අනිවාර්යෙන් එකම තරල පරිමාවක් එළියට යන්න ඕන නිසා වර්ගඵලය අඩු කරනකොට වේගය ආවැඩි කරගන්නවා. ඉතින් මේක තමයි කතන්දරය. හරිද? දැන් ඔතනින් තමයි අපි මේ බර්නෝලි මූලධර්මයට මේ මූලික අවධිය ගොඩනගාගන්නේ. දැන් ඔන්න මේ concept එකෙන් ඔන්න මෙහෙට එනවා බර්නෝලි මූලධර්ම. බර්නෝලි මූලධර්මය කියලා කිව්වේ පැහැදිලි ලෙසම ගත්තොත් අපි ඝන වස්තුවල චලිතය පිළිබඳව සාකච්ඡා කරන යනකොට එතනදී අපි ශක්තිය පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරනවානේ. යාන්ත්‍රික ශක්තිය පිළිබඳව, විභව ශක්තිය, චාලක ශක්තිය වගේ කාරණා පිළිබඳව සාකච්ඡා කරනවානේ. එතනදී ගොඩනගනවා මේ සංවෘත පද්ධතියක් තුළ පවතින විශේෂිත වූ කාරණාවක් පිළිබඳව. සංවෘත පද්ධතියක් කියලා කිව්වේ දැන් අපේ අදහසක් එන්නෝ එකපාරම මේ සංවෘතය කියන කොහොම අපේ ඔළුවට එන්නේ වැහිලා තියනවා කියන එකනේ. හරියටම හරි ඒ කතන්දරේටම ඔළුවට යනවා. ඒකෙදී අපි මේ කතා කරන සංවෘත පද්ධතිය කියලා කියන්නේ බාහිර බලපෑම් නොපවතින පද්ධතියක්. හරිද? බාහිර බලපෑම් නොපවතින. එතකොට ඉතින් ඒක ඇතුළේ තියෙන යාන්ත්‍රික ශක්තිය විතරයි. මේ යාන්ත්‍රික ශක්තිය එළියට යන්නේත් නැහැ පද්ධතියෙන්, ඇතුළට එන්නේත් නැහැ කිසිම ශක්තියක්. හරිද? ඒ කියන්නේ ඝර්ෂණය, වාත ප්‍රතිරෝධය වගේ බලමුකුත් නැහැ. ශක්ති හානියක් සිදු වෙන්නේ නැහැ කියන එක තමයි ඒක තේරුම. ඒත් අපි එතනදී ඉගෙන ගත්ත ලස්සන නියමයක්, මූලධර්මයක් ශක්ති සංසිති මූලධර්මය කියලා. හැබැයි මේ ශක්ති සංසිති මූලධර්මයයි අර යාන්ත්‍රික ශක්ති සංසිති මූලධර්මයයි පටල ගන්න එපා. අපි එතනදී ඉගෙන ගන්න ශක්ති සංසිති මූලධර්මය නෙමෙයි යාන්ත්‍රික ශක්ති සංසිති මූලධර්ම. මොකද ශක්ති සංසිති මූලධර්මය කියලා කිව්වේ ශක්තිය බවන්න බෑ, විනාශ කරන්න බෑ ඒ වගේ කතාවක් නේ. යාන්ත්‍රික ශක්ති සංසිති මූලධර්මයේදී කිව්වේ අපේ පද්ධතිය ඇතුලේ සලකනු ලබන ඕනෑම පිහිටුමකදී යාන්ත්‍රික ශක්තිය නියතයක් වෙන්න ඕන කියලා. දැන් මේ කතන්දරයේ ඒ විදිහම ඒ විදිහටම තරල වලටත් ඇප්ලයි වෙනවා. ඒ ඇප්ලයි වන තරල වලට ඇප්ලයි වන මූලධර්මයට තමයි අපි කියන්නේ බර්නෝලි මූලධර්ම. එක්තරා විදිහකට ගත්තොත් තරල සඳහා ශක්ති සංසිති මූලධර්මය තමයි මේ බර්නෝලි මූලධර්මය කියලා කියන්නේ. තරල සඳහා ශක්ති සංසිති මූලධර්ම. ඒක තමයි කාරණා. එහෙමනම් ඉතින් ඉක්මනින් අපි ඒකට අදාළව කාරණාව ගොඩනගමු. මෙන්න මෙහෙමයි. මම මේකට සාධාරණ විදිහට ගන්නවා මෙන්න මේ වගේ තරල ප්‍රවාහයක්. අපි ඉක්මනින් කරලා ඒකේ ගාණන් වලට යන්න උත්සාහ කරමු. මෙන්න මේ විදිහමම තරල ප්‍රවාහයක් ගන්නවා. හැබැයි පොඩ්ඩක් සාධාරණ වෙන්නමම පොළොව මට්ටමේ ඉඳලා මේ තරලය එහෙම නැත්නම් නලයක් කියලා හිතන්නකො. මේක ප්‍රවාහ බටයක්. හරිද? අනාකූල රේඛාවන් වගේ නිර්මාණය කරගන්නා වූ ප්‍රවාහ බටයක්. ඒකෝට මේකේ තරලය දැන් ප්‍රවාහය වෙනවා. මෙතනින් ප්‍රවාහය වෙනකොට වේගය v1, හරස්කඩ වර්ගඵලයේ a1, මෙතන a2 වේගය v. අපි මේක මාක් කියන පල්ලයට දානවා. මෙන්න මේ විදිහට ඇඳගා. මේක තමයි මෙතනත් මම යන්නේ. හැබැයි පොඩ්ඩක් සාධාරණ වෙන්න මම මෙතනදී කරගන්නවා මේ උස ගන්නවා පොළොව මට්ටමේ ඉඳලා h2 කියලා. මේ උස ගන්නවා පොළොව මට්ටමේ ඉඳලා h1 කියලා. ඒතර මට පැහැදිලි ලෙසම මේ තරලය පහළ ඉඳලා උඩට යනකොට විභව ශක්තිය වැඩි වීමක් වුණා කියලා කියන්න තමයි මම මේ උසවල් දෙක මේ විදිහට ගත්තේ. අපිට පැහැදිලි ලෙසම පේනවා එතකොට. දැන් ඊළඟට අපිට මෙතනදී පැහැදිලි ලෙසම පේනවා වේගයේ වෙනස් වීමකුත් වෙලා තියෙනවා. එතකොට චාලක ශක්ති වෙනස් වීමකුත් අපිට මෙතන සිදු වෙනවා කියන අදහස දැන් එනවා. ඒක ශක්ති වෙනසක් ඇති වෙනවා. මේ ශක්ති වෙනසක් මෙතනදී සිදු වෙලා තියෙනවා. එතකොට දැන් මේ තරලය පහළ සිට ඉහළට තල්ලු කිරීමක් සිදු වෙන්නේ නැහැ. නැත්නම් උඩට යන්නේ නැහැ නේ. පහළ ඉඳලා මෙහෙම උඩට තල්ලු කිරීමක් සිදු වෙන්න ඕනේ. ඒක අපි දන්නවා තරලය වැඩි පීඩනයක සිට අඩු පීඩනය දක්වා තමයි මේ ගමන් කරන්නේ. එතකොට මට පුළුවන් මේ පහළ ලක්ෂය ගත්තොත් ඒ ලක්ෂයේ පීඩනය p1 විදිහටත් මේ ලක්ෂයේ පීඩනය p2 විදිහටත් සලකන්න. මම මේ ලක්ෂය a සහ මේ ලක්ෂය b විදිහට හොඳන් ගන්නවා. හරි, දැන් මෙතනදී මොකක්ද අපි ඔළුවට දාගන්න ඕනේ? හරි, දැන් අපි පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමු. අපි ඉගෙන ගත්තා මේ කාර්ය කියන කාරණාව මේ
ඝන වස්තු වලදී කාර්ය පිළිබඳව අපි ඉගෙන ගන්නවා ඝන වස්තු සම්බන්ධව සාකච්ඡා කරනකොට කාර්යදී අපි ඉගෙන ගන්නවා සමීකරණයක් W FB කියලා යම් කිසි වස්තු පද්ධතියක් මත අපි බලයක් යෙදුවොත් මේ බලයේ ක්‍රියාරේඛාවසේ විස්ථාපනයක් සිදු වෙනකොට අපි කියනවා කරපු කාර්ය නිරූපණය කරන්න පුළුවන් කියලා F වතාවක් B එතනදී F කියලා කියන්නේ නියත බලයක් හරිද එතකොට මේ කියන සමීකරණය මම පොඩ්ඩක් වෙනස් කරගන්නවා මම මේ දරවස්තිතියේ එනකොට හැම සමීකරණයක්ම පොඩ්ඩක් වෙනස් වීමකට ලක් වෙන නිසා මට පුළුවන් මේ W = FD කියන සමීකරණය පොඩි වෙනස්කම් කිහිපයකට භාජනය කරන්න කොහොමද මම මේක වෙනස්කම් කිහිපයකට භාජනය කරන්නේ මම වර්ගඵලයෙන් බෙදලා වර්ගඵලයෙන්ම වැඩි කරනවා මේ සමීකරණය වර්ගඵලයෙන් බෙදලා වර්ගඵලයෙන්ම වැඩි කරගන්නවා පොඩි මේ වෙනස්කමක් කරන්න යන්නේ හරි එකම සමීකරණය පොඩි වෙනස්කමක් වෙනස් වූ අර්ථ දැක්වීමකට යන්න උත්සාහ කරනවා ඒතර F බෙදීම A කියන එක කල්පනා කරලා බැලුවොත් මම හිතන්නේ දැන් මේ වෙනකොට ඔයගොල්ලන්ගේ ඔළුවට උත්තර ඇවිල්ලා ඇති බලය බෙදීම වර්ගඵලය කියවගම ඔළුවට යන රාශිය මොකක්ද හරිද මම හිතනවා මේ වෙනකොට ඔළුවට ගිහිල්ලා ඇති කියලා අපි දන්නා එතනදී කියවෙන්නේ පීඩනය නේ රයිට් අපි එතනදී අදහස් කරන අර්ථ දැක්වෙන රාශිය තමයි පීඩනය හරිද අපිට නැත්තම් ගන්න පුළුවන් පීඩන වෙනස ඇත්තටම මෙතනදී අර්ථ දැක්වෙන්නේ පීඩන වෙනස නමුත් මේකේ තියෙන අර්ථ දැක්වීමේ හැටියටම බලය බෙදීම වර්ගඵලය අපි හිතමු මේ වෙලාවේදී අපි ගන්න පීඩනය ඔන්න පීඩනය කියලා ගත්තා මෙතනදී ඇවිල්ලා තියෙන විස්ථාපනය වැඩි කිරීම වර්ගඵලය එහෙම කියපුවා මුලුවට යන්න මොකද්ද විස්ථාපනයක් ඒ කියන්නේ දුරක් අදාළ වර්ගඵලයෙන් වැඩි වෙනවා ඒතොර යම් කිසි දුරක් අදාළ වර්ගඵලයෙන් වැඩි වෙනකොට ලැබෙන්නේ පරිමාව කියන එක ඔන්න සමීකරණයම එක V note කියලා ගන්න මොකද මෙතන වේගය ඉස්සත් V දාන නිසා මම පරිමාව කියන එක අදහස කරගන්න V note කියලා දැම්මා කියලා හිතන්න දැන් බලන්නකෝ හරි ලස්සන දෙයක් මෙතන වෙලා තියෙනවානේ කාර්යය කියන එක නිරූපණය වෙනවා පීඩනය වැඩි කිරීම පරිමාව කියන කාරණාවයි හරිද හැබැයි මේකේ නිවැරදිම අර්ථ දැක්වීම තමයි පීඩන අන්තරය කියලා තමයි මෙතනට එන්න ඕනේ හරිද යම් කිසි කාර්ය වෙනසක් සිදු වෙනකොට මෙතනට දාන්න ඕනේ අපි පීඩන අන්තරය හරිද කාර්ය වෙනසක් සිදු වෙනකොට මෙතනට එන්නේ පීඩන වෙනසක් කියන එක ඒකට දැන් පීඩන වෙනසක් මගින් කාර්යයක් සිදු කළ හැකි කාර්යයක් නිරූපණය කරන්න පුළුවන් ඒක තමයි මූලිකම කාරණා. එහෙමනම් අපි මේ කන්සෙප්ට් එක පාවිච්චි කරලා මෙතනට ගෙනල්ලා දාපු ගමන් පැහැදිලි ලෙසම මෙතන තියෙන්නේ මේ තරල වෙන ප්‍රවාහයේ පීඩන අන්තරයක් තියෙනවා කියලා වට තේරෙනවා. එහෙනම් මේ පීඩන අන්තරය මගින් තමයි කාර්ය සිදු කරන්නේ. ඔබ තමයි සරලම පදන්තරය. ඒතර පීඩන අන්තරය මගින් කරන කාර්ය අපිට මෙතනින් වාක්‍යයක් ලියන්න පුළුවන්. පීඩන අන්තරය මගින් සිදු කරන කාර්ය සමාන කරන්න පුළුවන් වට දැන් මෙයාගේ කරන කාර්ය දැන් අපි වස්තුවක් මත කාර්ය කරන පල්ලැහැ තියෙන පොළවේ තියෙන වස්තුවක් මම හිමු ගලට අරගෙන එනවා හරිද නිශ්චලතාවයේ තිබිච්ච එක නා උඩට අරගෙන යනවා අපි හිතමු යම් කිසි වේගයකට ලැබුණා කියලා යාට මේ පොළවේ තිබුණ එක නම් මීටර 10ක් අතර මීටර 5ක් 6ක් අපිට ඉච්චර උසර කියන මීටර 1ක් කියලා හිතමුකෝ අපි මේ පල්ලැහැ තිබෙන එක නම් මීටර 1ක් උසර මම හිම අරන් එනවා අරන් එනකොට උඩට එනකොට වේගිකුත් තියෙනවා ඒත් මං කරපු කාර්ය ඔයාලා දකින්න වෙනස් විදිහකට දැන් කාර්ය කරාට අපි ඒක වික්තරා වර්ග එක්තරා විදිහක ශක්තියින් විදිහටම අපි උතන දකින්න. හරිද? ශක්තියින් විදිහට තමයි අපිට දැක ගන්නට පුළුවන් වෙන්නේ. කාර්ය කියලා කියන්නේ ශක්තිගතතර පරිවර්තනය කරන ක්‍රියාවලියනේ. ඒතර කාර්ය කියලා කියන්නේ ශක්තියක් නෙමෙයිනේ. අභ්‍යන්තර කාර්ය කරා දැන් අපිට වෙනස් ශක්තියින් වර්ග ටිකක් දැන් අපිට මෙතන දැක ගන්න පුළුවන්. මොනවද ඒ? ඒ තමයි චාලක ශක්තිය වැඩි වෙලා තියෙනවා කියලා දැක ගන්නවා. ඒ වගේම අපි විභව ශක්තිය වැඩි වෙලා කියලා දැක ගන්නවා. අන්න ඒ විදිහටම මෙතනදී මේ පීඩන අන්තරය මගින් කරපු කාර්ය අපිට මෙතනදී බලා ගන්න පුළුවන් වෙනවා මේ තරලේ උස වැඩි වෙලා තියෙනවා අනිවාර්යෙන් එහෙනම් අපිට කියන්න පුළුවන් විභව ශක්තිය වැඩි වෙන්න හේතු වෙලා තියෙනවා විභව ශක්තිය වැඩි වීම හරිද ධන ඊට අමතරව අපිට බලන්න පුළුවන් මෙතන චාලක ශක්තිය දැන් මේ වැඩි වීම කියනකට වඩා අපි මෙතන දාගමු මේක වෙනස් වීම කියලා හරිද අපි දන්නේ නැහැ නේ වැඩි වෙනවද අඩු වෙනවද කියන එක අපි කියමුකෝ වෙනස් වීම කියලා හරිද පීඩන අන්තරය මගින් සිදු කරන කාර්යය අපිට මෙතනදී ලැබෙනවා විභව ශක්තිය වැඩිවීම විදිහටත් ඒ වගේම තමයි චාලක ශක්තිය වැඩිවීම සමයි වෙනස් වීම විදිහට ඔන්න ওই විදිහට අපිට මේ ශක්ති සමීකරණයක් ලියා ගන්න පුළුවන් වෙනවා මේ තියෙන්නේ ශක්ති සමීකරණය සරලයේ සඳහා මම මේ ආකාරයේ ශක්ති සමීකරණයක් ලියා ගන්න පුළුවන්.
මේ ශක්ති සමීකරණය පාවිච්චි කරලා තමයි මම ඉතා ඉක්මනින් මේ බර්නෝලි මූලධර්මයේ ඔප්පු කරන්න යන්නේ. එහෙනම් අපි ඉක්මනින් මේ කොටස ඔප්පු කරන්න යමු. මෙතනදී ඔන්න මට ලියන්න පුළුවන් පීඩන අන්තරය මගින් කරපු කාර්ය පීඩන අන්තරය මට ලියන්න පුළුවන් P1 ඍණ P2 ඔන්න පැත්තකින් මම ලියා ගන්න P1 විශාලයි P2 ට වඩා. වැඩි කිරීම අපි හිතමු යම් කිසි පරිමාවක්. මේ තරඟ පරිමාවක් අරගෙන ගියා කියලා මෙතන මෙතන පරිමාවනේ මෙතන දාලා තියෙනවා. යම් කිසි පරිමාවක් තමයි මේ අරංගියේ මෙතන ඉඳලා මෙතනට තරල පරිමාව. පූරා ගන්නාලාද? ඒතරා විභව ශක්තිය වෙනස් වීම. අපිට ලියන්න පුළුවන් ඒ තෝරාගත්තු තරල පරිමාවේ මම හිතුව මේ වගේ තරල පරිමාවක් තෝරගත වීනොත් මේ තරල පරිමාව ස්කන්ධය සිම්පල් m කියලා මං ගන්නවා. දැන් එහෙමනම් මට මෙතනදී ලියන්න පුළුවන් විභව ශක්තිය වෙනස් වීමනේ. එහෙමනම් මම ලියනවා mgh2 ඍණ mgh1. ඔන්න විභව ශක්තිය වෙනස් වීම. දාන ආයම දෙනවා චාලක ශක්ති වෙනස් වීම අවසන් එකෙන් භාගයයි mv2 වර්ගයේ භාගයයි mv1 වර්ගය ඔන්න ගන්නවා චාලක ශක්ති වෙනස් වීම. දැන් මට තව පොඩි දෙයක් මේක කරන්න පුළුවන්. ඒ තමයි දෙපැත්තම මේ සමීකරණයේ සම්පූර්ණ දෙපැත්තම v0 වලින් බෙදලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට v0 වලින් බෙදනවා සෑම පදයක්. ස්කන්ධයේ විදිම පරිමාව කියලා කියන්නේ යගේ ඒ තරලේ ඝනත්වය. එමන මොකක්ද එන්නේ? රෝ ජී එච් 2 ඍණ රෝ ජී එච් 1 ධන භාගයයි රෝ වී 2 වර්ගය භාගයයි රෝ වී 1 වර්ගය. ඉතින් අවසානයේදී මට මම උගින් මේ හරියෙන් ලියන්න අවසන් සමීකරණය මට පුළුවන් ධනයි ඍණයි මේ ඍණ තියෙන ඒවා ටික එක පැත්තකට අරගෙන ධන තියෙන පැත්ත එක පැත්තකට හදාගත්තොත් අවසානයේ බලන්න අපිට එන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඒ තමයි p1 ධන භාගයක් ρ v1 වර්ගය ρ g h1 සමානයි p2 ධන භාගයක් ρ v2 වර්ගය ධන ρ g h2. හරිද? දැන් මේ සමීකරණයේ වැදගත්කම තමයි මේකේදී බලන්න ඕනම දැන් මේ තරලයේ ඕනම ලක්ෂයක් ගත්තොත් හරිනේ ගම් එකේ සංවෘත පද්ධතියේ ශක්ති සංසිඳියම් වගේ තමයි. තරලය තුල ඕනම ලක්ෂයක ගත්තොත් නිරපේක්ෂ පීඩනයේ ඒකක පරිමාවක චාලක ශක්තියේ ඒකක පරිමාවක විභව ශක්තියේ එකතුව ඓක්‍ය නියතයක් වෙනවා කියන එක පැහැදිලි. මොකද එක ලක්ෂයක තියෙන ওই කාරණා තුනේ එකතුව තවත් ලක්ෂයක ඒ අදාළ කාරණා තුනේම එකතුවට සමාන වෙලා තියෙනවා. එහෙනම් මේ තරලය පුරාවටම ඕනම ලක්ෂයක මේ රාශීන් තුනේ එකතුව ඓක්‍ය නියතයක් බවට පත් වෙනවා. මේක තමයි බර්නෝලි මූලධර්මය කියලා කියන්නේ. හරි. දැන් එතකොට දැන් මම මේ කාරණා මෙහෙම තියෙනකොට අර විශ්ව ඇහුවනේ ගැටලුවක් තියෙනවා 2001 ප්‍රශ්නේ. ඒත් මම මේ 2001 ප්‍රශ්නේ ඔස්සේ මම මේ බර්නෝලි මූලධර්මයේ ඇප්ලිකේෂන්ස් ටිකක් සාකච්ඡා කරන්න. දැන් මම නිකන් සරලව පොඩ්ඩක් මේ ප්‍රශ්නෙට යන්න කලින් මම පොඩි පැහැදිලි කිරීම් ටිකක් කරන්නම්. ඒ ඔය අහපු කතන්දරෙත් එක්කත් මම පොඩි පැහැදිලි කිරීම් ටිකක් කරන්නම්. මෙන්න මේක ඇප්ලිකේෂන්ස්. ඔයාල ඇප්ලිකේෂන්ස් ඉගෙනගෙන ඇති බර්නෝලි මූලධර්ම. මොනවද දන්නවද ඉගෙනගෙන තියෙන්නේ? ඔයාලා කතා කරලා ඇති දැන් ඔය සාමාන්‍යයෙන් අහස් යානාවක ඔයකත් මේ ප්‍රශ්නයක් විදිහට ආවනේ පාස් වීරස් ප්‍රශ්නයක් විදිහට ඇවිල්ලා තිබුණා. අර අහස් යානාවක් අපි දන්නවා ඉහළට ඔසවන්න එයාට දැන් හෙලිකොප්ටරයක වගේ අපි දකින් නැහැනේ තටු කැරකීමක් සිදු වෙන්නේ නැහැනේ. එන්ජින් එකක් තියෙනවා වැත්ත තටු වල එන්ජින් තියෙනවා මේ තටු වල එන්ජින් වලින් නෙමෙයි ඉහළට ඔසවන්නේ. හරිද? ඉහළට එසවීම සඳහා එයාට වෙනත් වූ ක්‍රමවේද දැන් එන්ජින් වල රටු වල තියෙන එන්ජින් වලින් යම් කිසි බලපෑමක් තියෙන එකක් හරි. නමුත් මම මේ කියන්නේ අපි යානයක් ඒතරම් ස්තන්ධයක් සහිත යානයක් ඉහළට ඔසවන්න යම් කිසි වෙනත් වූ කාරණාවක් තියෙන්න ඕනේ. ඒ කාරණාව හැදෙන්න මූලික වශයෙන් මේ බර්නෝලි මූලධර්මයේ බලපාන. ඒක නිසා තමයි අපි එයාපෝට් එකක් හදනකොට නිශ්චිත මන්තිරුවක් අපිට අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් අපිට තියෙන්නේ හෙලිකොප්ටරයක් වගේ සාමාන්‍ය දුරකින් ගිහිල්ලා අහස් යානය නක් ගන්න හැකියාව තියෙනවා. මොකද දැන් අපි වර්තමානයේ ගත්තොත් කටුනායක ගුවන් තොටුපළ ගත්තා ඒකේ සාමාන්‍ය අහස් යානාවලට විතරයි ගොඩබෑම සිදු කරන්න පුළුවන් වගේම ඉහළට නැංවීම සිදු කරන්නත් පුළුවන්.
හරිද විශාල යානා සඳහා ඒක සුදුසු නෑ මොකද ඒ ට්‍රැක් එක මදි ඒකට හේතුව තමයි අහස්‍යාන ස්කන්ධය වැඩි වෙනකොට අර ට්‍රැක් එකේ දිග ප්‍රමාණය වැඩි වෙන්න සිදු නිශ්චිත ප්‍රමාණයක් නැහැ දිග ප්‍රමාණය වැඩි වෙනවා ඒයි ඒකට හේතුව මේ තතු වලින් තතුමත්ින් නැතිවෙන මේ අනාකූල හැඩය නිසා ඇති වෙනවා ඉහළට බලය පීඩනාන්තරය නිසා ඒ ඔස්සේ තමයි ඉහළට එසවීම සිදු වෙන්නේ ඒ ඒ පිළිබඳව අපි ප්‍රශ්න සාකච්ඡා කරන ගමන්ම මම පැහැදිලි කිරීම කරන්න නම් හැම ඇප්ලිකේෂන් එකක්ම ඒ වගේ උදාහරණයක් තමයි මේ දැන් විශ්ව මට සාකච්ඡා කරන්න කියලා කිව්ව 2001 ඒක ඇවිල්ලා සාමාන්‍ය ගතත් අපි සෙන්ට් බෝතලයක ක්‍රියාවලිය ඔය තියෙනවා ඉස්සර දැන් වර්තමානයේ නම් සෙන්ට් බෝතලේ ක්‍රියාවලිය මේකට සමාන වුණාට පොඩ්ඩක් මීටරිය ඇඩ්වාන්ස් වෙලා තියෙනවා ඉස්සර මේකේ මූලිකම අවස්ථාව තියෙන එක ඒ කියන්නේ එක පැත්තක තියෙනවා අපිට රබර් බෝලයක් වගේ මැද්දෙන් තියෙන ওই විදිහට රූපසතරේ තියෙන විදිහටම පල්ලහෙන් කුප්පිය තියෙනවා මෙහෙන් රබර් බෝලේ ප්‍රෙස් කරනකොට අර ඇතුළත කුප්පිය ඇතුළත තියෙන ඒ සෙන්ට් ද්‍රාවණය මොකද වෙන්නේ උඩට ඇවිල්ලා ස්ප්‍රේ වෙලා එළියට එනවා වාෂ්පයක් විදිහට එළියට එනවා ඒකට ඇත්තම මෙතනදී වෙලා තියෙන්නේ බර්න් වලේ මූලධර්මයේ කියන එක අතන රබර් බෝලේ අපි යම් ප්‍රමාණයකින් නම් තෙරපීමකට ලක් කරන්නේ ගොඩක් වෙලාවට අර විදිහට ස්ප්‍රේ එක එළියට එන්නේ නැහැ ස්ප්‍රේ වෙලා එන්නේ නැහැ ඒ කියන්නේ අපි අවශ්‍ය කරන ඒ බලය එතනින් දෙන්න ඕනේ දුන්නාම තමයි අර එළියට ස්ප්‍රේ වෙලා එන්නේ වාෂ්පයක් විදිහට එන්නේ ඒතර එතනදී බර්න් වලේ මූලධර්මයේ ඔය ඔක්කොම අපි හිතමුකෝ දැන් අපිට ඔච්චර නොතේරුණා අපිට මෙන්න මේ දේ සමහරලාට අපි අත්දැකලා ඇතිනේ සාමාන්‍යයෙන් අපි ෆුට් සයිකලයක් හරි මෝටර් බයික් එකක් හරි අපි පැදලා තියනවා නම් දැකලා ඇති සාමාන්‍ය මාර්ගයක අපි පාරක ගමන් කරගෙන යනකොට අධික වේගයෙන් යම්කිසි වාහනයක් උදාහරණයක් විදිහට ඒක හොඳටම බලන්න පුළුවන් වේගෙන් යන බස් රථයක් එහෙම නැත්නම් ලොරියක් වගේ අපි ගාවින් ගියොත් අපිට එක පාරම දැනෙනවා නේද මේ අපේ ලොරිය පැත්තට ඇදිලා යනවා වගේ සාමාන්‍යයෙන් එහෙම අත්දැකීමක් ලැබෙලා තියෙනවා තුලන් නොලැබිලා තියෙනවා පුළුවන් හරිද එතකොට ඒ වගේ සාමාන්‍ය අත්දැකීමක් ලැබෙලා තිබුණා නම් ඔතනදිත් බලපෑම් වෙලා ඔතනදිත් බලපාලා තියෙන්නේ පැහැදිලි ලෙසම බර්නෝලි මූලධර්මයේ කන්සෙප්ට් එක හරිද අපි ඒකක් හැම එකක්ම සාකච්ඡා කරලා බලමු හැම ඇප්ලිකේෂන් එකක්ම එතකොට ඔය වගේ අපිට ඕන තරම් උදාහරණ ගන්න පුළුවන් සාමාන්‍ය කෝච්චියක ඉඳලා යන මිනිස්සෙක් අතෑරියහම කෝච්චියේ ඇතුළට ගිහිල්ලා කකුල් අතපය කැපිලා යන්න හේතුවක් නැහැනේ අපි අහලා තියෙනවා ගොඩක් වෙලාවට කෝච්චියෙන් වැටිලා කකුල් අතපයවල් කැපිලා ගියා කියලා මොකද කෝච්චියේ රෝද තියෙන්නේ කෝච්චියේ ෆ්‍රේම් එකේ තව ටිකක් ඇතුළට වෙන්න ඒතර වැටෙන මිනිස්සයා රෝදයකට යට වෙන්න හේතුවක් නැහැ මේ ගොඩක් වෙලාවට යා නිකන් සාමාන්‍යයෙන් එහෙම පල්ලෙහාට වැටිලා අතපය කැඩුණා කියලා එහෙම ආරංචි වෙන්න ඕන වුණාට ගොඩක් වෙලාවට අපි හාවදින මේ රෝදයට අහුවෙලා මේ මැරලා යනවා කියලා. ඒකට කාරණා දෙකක් තියෙනවා. එකෙන් එක කාරණාවක් විදිහට අපිට සලකන්න පුළුවන් මේ බර්න් වලේ මූලධර්ම. ඒකට හේතුව කෝච්චියත් එක්ක යදාලා වාත ප්‍රවාහයයි අධික වේගෙන් ගමන් කරනවා ඒ ආසන්නයේ තියෙන මනුස්සයා අල්ලන් ඉන්නකොට අතෑරියෝ මනුස්සයා එක්ක ගමන් කරන මනුස්සයාත් ඒ තරල එක්කමනේ ගමන් කරන්නේ. මනුස්සයාට එහා පැත්තෙන් කියන්නේ කෝච්චියක එහැයින් තියෙන තරල තරලවලට එච්චර ලොකු වේගයක් නැහැ. එතකොට මොකද වෙන්නේ? අර මිනිස්සයාට පීඩන අන්තරයක් ඇති වෙලා මිනිස්සයා තල්ලු වෙනවා කෝච්චිය පැත්තට. හරිද? කෝච්චිය ඇතුළට තල්ලු වෙනවා. වැටෙනකොට යම් කිසි බලපෑමක් තියෙනවා. අන්න ඒක නිසා තමයි එතනදී එයාව කෙලින්ම අර රෝද ඇතුළට යන්න උත්සාහ කරා. තව කාරණාවක් තියෙනවා. ඒකත් ඔයාලා නෑ ඉතින් හිතලා බලන්න. හරි? මේ තව කාරණාවක් තියෙනවා. ඒක බර්න් වෝලි වලට අදාළ එකක්. මෙන්න එයාව කෝච්චිය ඇතුළට ඇදිලා යන්න. හරි. දැන් එහෙමනම් මම හිතනවා මේ 13 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන ගමන් ඒක ඇප්ලයි කරන විදිය කියලා දුන්නා නම් හොඳයි කියලා. දැන් අපි යමුකෝ මේ ප්‍රශ්නෙට දැන් 13 වෙනි ප්‍රශ්නය හැමෝම ගාව තියෙනවා ඇති කියලා හිතනවා. විශ්ව ආරණිත් ළමයටත් යවුවද ඔයා මේ ප්‍රශ්නේ යවුවද? හරි එහෙනම් ප්‍රශ්නය නේ. හරි. එහෙනම් අපි 13 වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් බලමු. මෙන්න මෙහෙම නෙවෙයි. අපි අවශ්‍ය කරන දත්ත ටික දාගත්තා රූපසතානි කියලා තියෙන විදිහටම
right. මොනවාද කියන්නේ කියලා බලමු. තරණ ප්‍රවාහයක් සඳහා බර්නෝලි මූලධර්මයේ මෙන්න මේ ආකාරයට නියතයක් ලෙසින් ලියා දැක්විය හැකිය. මෙම සියලුම සංකේතයන්ට සුපුරුදු තේරුම ඇත කියලා කියනවා. පළවෙනි එක බර්නෝලි සමීකරණය වළංගු වීම සඳහා අවශ්‍ය තත්ත්වයන් සඳහන් කරන්න අර හතර ලියන්න. අනාකූල අනවර්ත දුස්රාවි නොවන අසම්පීඩ කියන කතාව ලියන්න. ඊට සමීකරණය මාන වශයෙන් සත්‍ය බව පෙන්වන්න මම හිතන්නේ ඒක මම සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ කියලා හිතනවා. මෙන්න තියෙනවා රූප සටහන. මේ තියෙන්නේ මේ රූපය පෙන්වා ඇති කෘමිනාශක විධිමයකට. අර සෙන්ට් බෝතලේ වැඩිම තමයි මෙතන දිස්ත්‍රික්කේ. මෙතන තියෙන්නේ ඉන්ජෙක්ට් කරනවා මේ. මෙතනින් අපි බලයක් දීලා ඉන්ජෙක්ට් කරපුවාම මේ මේෙන් අපි තල්ලු කරපුවාම සිලින්ඩරය මෙතන තියෙන ඒවා ටික උඩට වෙලා ස්ප්‍රේ වෙලා යන එක තමයි වෙන්නේ. අපි බලමු මේකට කොහොමද බර්නෝලිය මූලධර්මීය යොදන්නේ කියලා හරි. මෙතන කියනවා මේ කෘමිනාශක විධිමයට විස්කම්බය 60 මිලිමීටර වන පොම්පයක් ඇත. සිලින්ඩරයක් තියෙනවා. මෙතින් ක්‍යූ බිහිදොර නලයේ විස්කම්බය 2 මිලිමීටර. ක්‍යූ බිහිදොර කියලා බිහිදොර කියලා කියන්නේ ඒත් මම තුවා බිහිදොරක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒක තේරුම තමයි එතනින් තමයි ඉවත් වෙන්නේ නේ බිහිදොරෙන් තමයි ඉවත් වෙන්නේ. මේ තියෙන එතකොට බිහිදොර. හරි. එතකොට වන අතර කෘමිනාශක දියර මට්ටමේ ඇත්තේ මිලිමීටර 90ක් පහළිනි. ඒ ලක්ෂයේ පීඩනය බී ලක්ෂයේ පීඩනයට සමාන බවත්. අන්න ඒ මොකක්ද ඒ කිව්වේ ඒක පොඩ්ඩක් දෙකම බී ලක්ෂය කියලා දාගන්නේ. මොනවද අනවරත අනාකූල හරිද අසම්පීඩ්‍ය අනිත් එක දුස්රාවි නොවන ඒක උපකල්පනයක් හරිද ඔන්න ඒක උපකල්පනයක් අපි මෙහෙම සටහන් කරගන්නකොට තව එකක් කියන මෙන්න මේ මොකද්ද මේ හරි වැදගත් ඒ ලක්ෂයේ බී ලක්ෂයේ පීඩන සමානයි සලකන්න කියලා PA සමානයි PV ඇයි එහෙම කියන්නේ කියන එකම පොඩ්ඩක් බලමු අපි දැනට ඉතින් මේ කොහොම එක පාර කරන්න බෑ පැත්තකින් ලියාගෙන තියාගන්න එක තමයි හොඳම දේ සිම්පල් මේ ප්‍රශ්නේ අහනවා කිව් නලයේ ඇති වාත ශිල්පයේ කෘමිනාශක දියරය අඩංගු වීම සඳහා හරිද මෙන්න මේ කිව් නලයට කෘමිනාශක දියරය අඩංගු වෙන නම් මේ පල්ලැහැ තියෙන දියරය මොකද වෙන්න ඕනේ මෙන්න මෙහෙම ඇවිල්ලා 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 ඉන්න මෙතනට එන්න ඕනේ ජන්තමින් හරි මෙතනට එන්න ඕනේ හරි අනිවාර්යයෙන් මේ මෙතන ලාවට මේ ගැට්ට ගාවට එන්න ඕනේ. එතකොට ආවොත් පොඩි ප්‍රමාණයක් හරි මේ ස්ප්‍රේ වෙලා යනවා. හරිද? ආවම වශයෙන් මෙතනට එනවලු. මේ හරියට වගේ ආවයි කියලා හරියන්නේ නැහැ. එතකොට මේ මෙතනින් ස්ප්‍රේ වෙලා යන්නේ නැහැ. හරියට උඩට මේ කෙලවර ගාවට එන්න ඕනේ. ඊට එයා දියරේ උඩට මෙන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? දැන් මේ අපි මේ මට්ටමට ආව නම් හරි. එහෙනම් මොනවද කියන්නේ? අඩංගු වීම සඳහා පිස්තලය තල්ලු කළ යුතු අවම වේගය. අන්න එතනදී තමයි වැදගත්ම දේ අවම වේගයෙන් තල්ලු කරපුවම තමයි මේ දියරය ජන්තමින් මේ උඩට ලඟාවේ. අන්න ඒකත් හරියට ඔළුවට දාගන්න ඕනේ. අවම වේගයෙන්. ඊට වඩා වැඩි වේගයෙන් තල්ලු කරොත් අනිවාර්යයෙන් මේ තරලයට එක්කම එළියට එයි. සමහර ස්ප්‍රේ වෙනකොට තරලයට සමහරට එළියට යන්න පුළුවන්. හරියද? එහෙනම් අවම වේගයෙන් තල්ලු කරනකොට මොකද වෙන්නේ? මෙයා යාන්ත්‍රණයෙන් උඩට යනවා. හරියද? දැන් එහෙමනම් අවම වේගයේ ගණනය කරන්න කියලා කියනවා. වාතයේ ඝනත්වයයි කෘමිනාශක දියරේ ඝනත්වයයි දීලා තියෙනවා. ඒ කෘමිනාශක දියරේ ඝනත්වය අපි ගමු රෝ ඒක අපි ගත්තොත් රෝ 1 කියලා. නැත්නම් රෝ කියලා ගමු අපි. ඒක 1000යි. ජලයේ ඝනත්වයම තමයි තියෙන්නේ. එතකොට වාතයේ ඝනත්වය මං රෝ එයා කියලා ගත්තොත් ඒක මෙයාලා දීලා තියෙන්නේ 2යි කියලා. සාමාන්‍යයෙන් 1.2 හෝ 1.3 තමයි දෙන්නේ. නමුත් මේ ගානේ සුළු කිරීමේ පහසුව සඳහා වෙන්න ඇති 2 කියලා තමයි දීලා තියෙන්නේ. හරි. දැන් එහෙනම් අපිට මේ හදන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. හරි. දැන් අපි මේ විශ්වාසයෙන් මේ ගාන හදාගෙන යනකොට බර්නෝලි මූලධර්මයේ දාන්න උගන්වන්නේ මෙන්න මෙහෙම. අපි අර වාට මම වලත මම පැහැදිලි කරද්දී කිව්වනේ ප්‍රවාහ බටයක් ගන්නවා කියලා. මේ ප්‍රවාහ බටේදී හරිද මේකේ තියෙන මේ විදිහට අනාකූල රේඛා තියෙනවා. එතකොට මේ අවස්ථා පොයින්ට්ස් දෙකකට ඔයාලා දානවනේ බර්නෝලි මූලධර්මයේ. එතනදී වැදගත්ම දේ තමයි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ ඔයාලා
ඒ අදාළ ලක්ෂ දෙක තෝර ගන්නකොට එකම අනාකූල රේඛාවක තමයි මේ ලක්ෂ දෙක තියෙන්නේ. උදාහරණයක් විදිහට මේ ලක්ෂය A කියලා අරගෙන ඊට පල්ලෙහින් තන මෙන්න මේ වගේ අනාකූල රේඛාවක මෙන්න මේ ලක්ෂය ගන්න බෑ B කියලා. මොකද මේ B ලක්ෂයේ තියෙන්නේ මේ පල්ලෙහින් ගිය වෙන අනාකූල රේඛාව. මේ A ලක්ෂයේ තියෙන්නේ A ලක්ෂයට අදාළ අනාකූල රේඛාව වෙන එකක්. එතන මේක අනාකූල රේඛා දෙකක ලක්ෂ දෙකක් නේ. එහෙම ගන්න බෑ. එහෙමනම් එකම අනාකූලක රේඛාවක ලක්ෂ දෙකක් තෝරගන්න ඕන නම් ඔයා බර්නූලි මූලධර්මයේ යොදන්න වගේ තර්කයේ හැටියට එහෙනම් ඔයා මේ ඇඳලා තියෙනවනේ මේ පේනවනේ ඉරක් ඇඳලා තියෙන අනාකූල රේඛාව. අන්න ඒ රේඛාව තුල ලක්ෂ තමයි තෝරගන්න වෙන්නේ. එහෙමනම් මේ තරලේ මේ දක්වා එනකොට අපි මේ ලක්ෂය තෝරගමු C කියලා මොන අතිරේකව දාගන්න. හරිද? ඒ දාගත්ත එක මේ බර්නූලි මූලධර්මයේ හරියටම යොදන විදිහ කියන්නේ. දැන් මම පැත්තකින් ලියනවා බර්නූලි මූලධර්මෙන්. දැන් මම ඉස්සර දන්න එකනේ කරන්න ඕනේ. බර්නූලි මූලධර්මයේ යොදනවා කාටද මේ A සහ C ට. C ලක්ෂවලට. බර්නූලි මූලධර්මයේ යොදනවා A සහ C ලක්ෂවලට. අපි යොදමුද? දැන් අපිට අවම වේගය හොයන්න කිව්වා. එමනම් මේ පිස්තලයේ තල්ලු වෙන අවම වේගය මම තෝරගන්න මට මෙතනින් ලියා ගන්න වෙනවා පොඩි සටහනක් විදිහට මෙතනින් දාගමු අපි ආවම වේගය v නෝට් කියලා. ඒක හයිලයිට් වෙනවානේ. ඉතින් එතන v නෝට් නම් මෙතන වේගයක් කියපේ. මෙතන වේගය මම දාගන්නම්. ඒක v c කියලා දාගන්න. c ලක්ෂයේ පීඩනය කියලා එන අදහසෙ. උඩ බලන්න දැන් දාන විදිය. a ලක්ෂයේ මට අවශ්‍ය වෙනවා පීඩනය. දැන් අපි දැන් දානකොට දන්නවනේ නිරපේක්ෂ පීඩනය දන ඒකක පරිමාවක විභව ශක්තිය ඒකක පරිමාවක චාලක ශක්තිය එකතු වෙන ගන්න ඕනේ. ආයෙනම් දැන් A ලක්ෂයේ ලියනකොට A ලක්ෂයේ පීඩනය මම ගන්නම් PA කියලා. මේ ලක්ෂයේ පීඩනය C ලක්ෂයේ පීඩනය මම ගන්න එතනදී PC කියලා ගන්න. හරිනේ වරදක් නැහැනේ. එතකොට මේ C ලක්ෂය නිරූපණය කරනවා සම්පූර්ණයෙන්ම මේ හැම තැනම තියෙන ලක්ෂයක්. කොහොමද එහෙම කියන්නේ? ඒකත් ඔන්න උපකල්පනයක් විදිහට සමහර මේක උපකල්පනයක් නෙමෙයි. ඒක පැහැදිලිවම අපිට ගන්න පුළුවන්. මොකද මේ හැම තැනම එකම වේගය තියෙනවා කියලා ගන්න පුළුවන්. මොකද නලයේ හරස්කඩ වර්ගඵලයේ එකම හරස්කඩ වර්ගඵලයේ තියෙනවා. එතකොට මේ C ලක්ෂය නිරූපණය කරනවා මේ බිහිදොරේ තියෙන ලක්ෂයේ වේගයම. බිහිදොර D කියලා ගත්තොත් එහෙම නැත්නම් Q කියන්නේ නලයමනේ. මේ බිහිදොරේ ලක්ෂයක් B කියලා ගත්තොත් D වල වේගයත් C වල වේගයත් සමානයි. ඒකින්ද කාටවත් තර්ක කරන්න බැහැ. මම මේ C ලක්ෂය ගත්තනේ එතන නෙමෙයි ගන්නවා D ලක්ෂයනේ ගන්න ඕනේ කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. D ලක්ෂයත් C ලක්ෂයත් සර්ව සම වෙනවා. එකම වේගය එකම පීඩනය ඒවා හැම එකම වගේ තමයි ඒ ලක්ෂ දෙක පවතින. ඒ ලක්ෂ දෙක විතරක් නෙවෙයි නලේ හැම ලක්ෂයක්ම තිරස් නිසා හැම තැනකම අපිට මේ විදිහට ගන්න පුළුවන්. හරිද? මම හිතනවා පැහැදිලි ඇති කියලා. අරස්ස වර්ගඵලයත් ඔක්කොම එකයිනේ. එහෙනම් එකම වේගයෙන් තමයි ඒගොල්ලෝ යන්නේ. එකම තිරස් මට්ටම එකම වේගය. එහෙනම් මේ එකම තිරස් මට්ටමේ තියෙන එකම අරස්තර වර්ගඵලයන් තියෙන තැන දෙකට බර්නූලි දැම්මට වැඩක් නැහැ. මොකද එකම පීඩනය එකම වේගයෙන් පවතින්නේ. C ලක්ෂයට D ලක්ෂයට බර්නූලි දැම්මට වැඩක් නැහැ. මට දාන්න වෙන්නේ C ලක්ෂයට A ලක්ෂයටයි. මොකද අරස්තර වර්ගඵල දෙකක් තියෙනවා. එහෙනම් වේගයනුත් වෙනස් වෙන්න ඕනේ. හරි. දැන් එහෙනම් තර්කය හරිනේ. ඒ මොන A ලක්ෂයේ පීඩනය PA මොන ලියනවාම භාගයයි rho v නෝට් වර්ගය. rho කියන්නේ මෙතන දාන්නේ rho එකක්. වාගේ රෝපයක්. හරිද? ඉතින් බලන්නකෝ දැන් මම මෙතන එකක් ලියා. හරි. හොඳයි. හරි. අපි එහෙනම් සාකච්ඡා කරගෙන හිටියේ මෙන්න මේ කොටස. හරිද? මම දැන් A ලක්ෂයේ පීඩනය B කියලා ගත්තා. එතන මට ලියන්න පුළුවන් භාගයයි රෝ B වර්ගය කියලා. එයාගේ වේගය තියෙන නිසා මේ B නෝට් වර්ගය පාතේ ඝනත්වයේ රෝ එයා කියලා අරගෙන. දැන් මෙතනදී එක දෙයක් මම ලියන්නේ නැහැ. මොකද දන්නවද? රෝ GH කියන එක ලියන්නේ නැහැ. මොකද රෝ GH කියන එක ලියන්නේ හේතුව තමයි මේක එකම තිරස් මට්ටමේ තමයි තියෙන්නේ. A සහ C කියන ලක්ෂ දෙකේ හරස්කඩ වර්ගඵලයන් වෙනස් වුණාට එකම තිරස් මට්ටමේ. එකම තිරස් මට්ටමේ තියෙනකොට විභව ශක්ති වෙනසක් ඇති වෙන්නේ නැහනේ. දින මම මෙතන බොරුවට රෝ GH එකක් ලියන එකේ කිසි තේරුමක් නැහැ. විභව ශක්ති වෙනසක් නැත්තම්. හරිද? බොරුවට මෙතන ඉඳලා මෙතන ටච් කියලා දාන්නේ මෙතන ඉඳලා ටච් කිය අපිට ආරණ එකක් නිකන් ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් මම සමාන කරනවා ඔන්න C ලක්ෂයේ පීඩනය. මෙතන PC ධන භාගයයි rho මෙතන මම VC වර්ගය. මෙතනත් rho එකක්. දැන් බලන්න මට ලස්සනට දැන් ඔන්න මේ විදියට සමීකරණයක් ගොඩනගන්න පුළුවන් වුණා.
එතකොට මේ බර්නූලි මූලධර්මයේ මේ ගොඩනගන්නේ මම පිළිදෙන අන්තරේ එක පැත්තකට ගන්නම්කෝ පිළිදෙන අන්තරේ එක පැත්තකට ගත්තොත් මට ලියන්න පුළුවන් නේද p a ඍණ p c සමානයි භාගයයි රෝ එයා කියන එක එළියට ගත්තොත් b c වර්ගයේ ඍණ v නෝට් වර්ගය අන්න ඔබ ලියන්න පුළුවන් නේද මම ඇයි මේ v c වර්ගයේ ඍණ v නෝට් වර්ගය කියලා ගත්තේ කියලා අහුවොත් ඔයාලට උත්තරයක් දෙන්න පුළුවන් හරස්කන වර්ගඵලයේ අඩු වෙන තර වේගය වැඩි එමනම් BC වර්ගයේ V නෝට් වර්ගයට වඩා අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනේ නේද? ඒ කියන්නේ අපිට මේක හරියට හරි කියලා ගන්න අපිට හිතන්න පුළුවන්. හරිද? එතකොට බලන්නකෝ තව දෙයක් ඕගොල්ලෝ මේ 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 අතරතුර මේ සමීකරණයෙම හිතන්න පුළුවන් තව දෙයක් මම ඔයගලන්ට කියලා දෙන්නද? ඒක හරි වැදගත්. හරිද? ඒක ඔළුවට දාගන්න එක හරි වැදගත්. මොකද ඒක කටපාඩම් කරන්න යන්න එපා. ඔළුවේ තියනවා නම් අර මෙතන මෙහෙම වෙනකොට මෙහෙම වෙන්න ඕනේ කියන එක ඔළුවේ තියාගන්න පුළුවන් හරි වැදගත්. ඒ තමයි බලන්න දැන් මෙතන එකම තිරස් මට්ටමේ තියෙනකොට රෝ ජී එච් එක නැති වුණානේ. එතකොට බලන්නකො අපිට ආවේ p ධන භාගයයි රෝ වී වර්ගය කියන එක නියතයක් කියන එකනේ බලන්න රෝ ජී එච් එක නැත්තම්. कनेक्शन में क्या उलझन आ रहा है विश्वास आए सब आवाज ही तो नहीं है तुम अत्र दिन एक मैं तुम दिन एक कौन है तने हरि हरि देंगे ना अब बोला क्या है ना मतलब बैलू बहुत मांगे तने हमने साकर में 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 सामी का नहीं है ना बोला मांगे तने हम उन्हें दे दी මෙතන දේ වැදගත් මදේ මේකම තිරස් මට්ටමේ තියෙනකොට රෝජීච් කියන එක නැති වෙලා යනකොට මම ඒ සමීකරණය රෝජීච් නැතුව මෙහෙම ලියාගත්තා. අවස්ථා දෙකේදීම p ධන භාගයක් රෝ වී වර්ගය කියන එක නියතයක් විදිහට එනවානේ. මේකේ ලස්සන දෙයක් අපිට හිතන්න පුළුවන්. මොකද දන්නවද? එකම තිරස් මට්ටමේ තියෙන මෙවැනි අවස්ථාවක අපිට හිතන්න පුළුවන් p ධනය වැඩි වෙනකොට p ධනයේ භාගයයි රෝ වී වර්ගය කියන ඒ ප්‍රකාශන දෙකේ එකතු වන නියතයක් නම් පීඩනය වැඩි වෙන තැනක භාගයයි රෝවි වර්ගයේ තියෙන එක අනිවාර්යෙන් අඩු වෙන්න ඕන. මොකද මේ දෙන්නක එකතු වුණියටක් වෙන්න බෑ. පීඩනය වැඩි වුණොත් අනිවාර්යෙන් භාගයයි රෝවි වර්ගයේ තියෙන එක අඩු වෙනවා. මොකද මේ දෙක එකතුව බැලන්ස් කරගන්න ඕන. මේ දෙක මේ එකතුව මෙහෙම තියෙනවා නම් එක්කෙනෙක් වැඩි වෙද අනිත් එක්කෙනා බැලන්ස් අඩු වෙලා තමයි මේ දෙන්නක එකතුව බැලන්ස් කරගන්නේ. හරිද? අන්න ඒ විදිහට දැන් ඉතලදී තේරෙනවා පීඩනය වැඩි තැනක භාගයයි රෝවි වර්ගයේ අඩු වෙනවා කියලා කියන්නේ භාගයයි රෝ වල වෙනස් වෙන්න පුළුවන් එකම දේ වේගයනේ. එනම් වේගය අඩු වෙනවා. එනම් අපේ ඔළුවට යන දෙයක් තමයි බර්නෝලි මූලධර්මයේ පීඩනය වැඩි තැනක අනිවාර්යෙන් වේගය අඩුයි. වේගය වැඩි වුණොත් එතන පීඩනය අඩුයි. දැන් මේ දිහා බලපුවාම හරස්කඩ වර්ගඵලයේ මෙයාට වඩා මෙයාගේ අඩුයි. අඩු තැන වේගය වැඩි එනම් C වල වේගය වැඩි. C වල වේගය වැඩි කියලා කියන්නේ එතන පීඩනය අඩුයි කියන එක. A ලක්ෂයට වඩා A ලක්ෂයේ වේගයට වඩා C ලක්ෂයේ වේගය වැඩි වෙනකොට එනම් C ලක්ෂයේ පීඩනය අඩුයි ඒ ලක්ෂයේ පීඩනයට වඩා. මෙතන මේකනේ ඒ ලක්ෂයේ පීඩනය වැඩි සී ලක්ෂයේ පීඩනයට වඩා. අන්න එතකොට මේ සමීකරණයම හරියටම හරි මේ 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 දෙය ලියලා තියෙනවා. මේකට ආදේශ කරන්නේ නැතුණත් මම දන්නවා මේකට එන්නේ ධන උත්තර කියලා. හරිද? මේ සමීකරණ හරියටම ලියනවා තියෙනවා තියෙනවා කියන්නේ කොල්ලුවට යනවා. ඒක ඕක ලියනකොටම ඔයාලට හිතුන්නේ නැද්ද? තව පොඩි දෙයක් මේක මට කරගන්න තිබුණා නේ මේ මේ වේගයන් ඔක්කොම තියෙන නිසා. මම ඉගෙන ගත්තනේ සන්තතික සමීකරණය කියලා එක. එහෙනම් මට පුළුවන් මෙතනින් මෙහෙමත් ලියාගන්න. සන්තතික සමීකරණයෙන් කන්ටිනියුටි ඉක්වේෂන් එකෙන් මට පුළුවන් නේද මෙතන ලියන්න. මෙයාගේ විස්කම්බයක් දීලා තියෙන නිසා මට මෙතන වර්ගඵලය A1 කියලා අරගත්තොත් මෙතන A2 කියලා ගත්තොත් මට ලියන්න පුළුවන් A1 වතාවක් V නෝට් සමානයි A2 වතාවක් VC. අන්න ඔහොමත් ලියන්න පුළුවන් කියලා මම දැන් අයිඩියා එකක් ආවා. දැන් මම හොයන්න ඕනේ අවසානයේ v නෝට් වේගයනේ. එහෙනම් මට පුළුවන් vc කියන එකක් ලියාගන්න v නෝට් වලින්. a1 වතාවක් v නෝට් බෙදීම a2 කියලා. vc ව අවසාන උත්තරේට ඕනේ නැහැ නේ. ඒක නිසා මම vc කියන එක උත්තර කරලා ලියාගන්නවා a1 වතාවක් v නෝට් බෙදීම a2 කියලා. හොඳ බලන්නකෝ. දැන් ඊට පස්සේ මේ සමීකරණය වල මට vc වයින් කරන්නත් පුළුවන්. හැබැයි මම පොඩි අමාරුවක් වැටලා තියෙනවා. ඒ තමයි මේ උත්තරට යන්න විදිහක් නම් PA ඍණ PC කියලා කොටසක් ඇවිල්ලා තියෙනවා. දැන් මම ඔන්න පොඩි අමාරුවක ඉන්නවා. මට පුළුවන් වුණා කොහොම හරි VC වයින් කරගන්න V නෝට් වලින්ම ලියාගන්න. ප්‍රෝ වල අගය දීලා තියෙනවා A1 A2 හොයාගන්න පුළුවන් අගයන් ටික දීලා තියෙනවා. හැබැයි මට A වලයි C වලයි පීඩන වෙනස කියන ඔන්න ওই ප්‍රශ්නට ඇවිල්ලා තියෙනවා. අන්න ඒකට උත්තරේ දුන්නේ කවුද?
ඒගොල්ලෝම තමයි උත්තරේ දුන්නේ මෙන්න කව මොකද මේ තියෙන උපකල්පනය ලස්සන උපකල්පනයක් දුන්නා A ලක්ෂයේ B ලක්ෂයේ පීඩන සමානයි සලකන මං එහෙනම් මේ උපකල්පණයෙන් මම මෙන්න මේ වගේ දෙයක් කරනවා හරිද උපකල්පණයෙන් මට කරන්න පුළුවන් දෙයක් තමයි මම A ලක්ෂය සහ B ලක්ෂය සර්ව සමව හැසිරෙන්නේ යයි උපකල්පණයෙන් මට සලකන්න පුළුවන් එහෙනම් මට පුළුවන් A ලක්ෂයේ පීඩනය වෙනුවට B ලක්ෂයේ පීඩනය කියලා මෙතනට ආදේශ කරා. ආදේශයක් දෙනවා PB ඍණ PC සමානයි භාගයක් රෝ A වර්ගය. මට පුළුවන් ඕක මෙතනින් කෙලින්ම ආදේශ කරන්නත් පුළුවන් නැත්නම් අගයන් ටික ආදේශ කරලා දාන්නත් පුළුවන්. දැනට තියාගම BC වර්ගය ඍණ B නෝට් වර්ගය. කොහොමද තියාගන්නේ? දැන් අපි අහලා තියෙනවා නේද මේ ද්‍රවස්ථිතිය. ද්‍රවස්ථිතියදී කියලා අපි කියන්නේ නේද යම් කිසි තරලයක පීඩනය ලියාගන්න විදිය. දැන් මේ B ලක්ෂය මෙතන දිනවනේ දැන් මේ B ලක්ෂය කියන්නේ මේ හරියටම මේ තරලේ මේ මට්ටම කියලා හිතමු. මොකද මේ හැමතැනම වායුවක් තියෙන්නේ. මේ වායුවේ තියෙන හැම තැනකම පීඩන සමානයි. එතන මේ වායුවේ පහළම ලක්ෂයක් මම තෝරගත්ත B කියලා. මේ පහළම ලක්ෂය B කියලා කියන්නේ හරියටම තරලේ හැමතැනම ඉහළම ලක්ෂයම තමයි B කියලා ගන්නත් පුළුවන්. තරලේ පහළම ලක්ෂය නම් සමා වෙන්න මේ වායු වායුවේ පහළම ලක්ෂය නම් ද්‍රවයේ ඉහළම ලක්ෂය කියලා මේ බීව ගන්න පුළුවන්. B එක මම ගන්නවා මෙතන තව ලක්ෂයක්. හරිද මේ මේ තරලයේ මෙතනින් වෙන තිරස්ස තව ලක්ෂයක් ගන්නවා. ඒක මම ගන්නවා E කියලා. හරිද? A B C D E කියලා නේද මෙතන E ලක්ෂය. දැන් මොකක්ද අපි දන්නේ? අපි දන්නේ මොකද්ද? PB කියන එක PE වලට සමාන වෙන්න ඕනේ. හැබැයි වාක්‍ය ලියන්න ඕනේ මොකද්ද? සමජාතීය තරලයක එකම තිරස් මට්ටමක පීඩන සමාන විය යුතුවේ. හරිද? ඒක නිසා තමයි මම E ලක්ෂයේ B ලක්ෂයේ පීඩන සමානයි කියලා ගත්තේ. අපි හැම දෙයක්ම පිළිවෙලට අපි කරගෙන යමුවා. දැන් මට E ලක්ෂයේ පීඩනය ලියන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා නේද? මෙතින් මෙතනදලා මෙතනට උස තියෙනවා. උස තියෙනකොට තරලයේ ඝනත්වයේ රෝ නම් H රෝ G අන්න එතනින් එනවා පීඩනයක්. මෙතනදලා මෙතන තියෙනවා H රෝ G. ඊට උඩින් තව පීඩනයක් තියෙනවා C ලක්ෂයේ පීඩනය. අපි සාමාන්‍යයෙන් තරලයක පහළ ලක්ෂයක හොයනකොට පීඩනය තරලයට උඩින් තියෙන වායුගෝලීය පීඩනයත් එකතු කරනවානේ පයි දන H රෝ G කියලා. අන්න මේ වගේ මෙතරත් E ලක්ෂයේ පීඩනය වෙනකොට තරලයෙන් එන H රෝ G එකයි ඊට උඩින් තියෙන ලක්ෂයේ පීඩනය එකතු කරන්න ඕනේ. ඊට උඩින් තියෙන C ලක්ෂය. එහෙනම් අපිට PE වල පීඩනය ලියන්න පුළුවන් PC දන H රෝ G. ඒ වගේම PE සමානයි PB'ට. හරිද? එහෙමනම් මට එම නිසා PB සමානයි PC ධන H රෝ G කියලා එනවා. බලන්නකෝනේ. හරිද? අපිට දැන් මේ සියල්ලම ලියාගන්න පුළුවන්. මට පුළුවන් මේකෙන් පීඩන වෙනස ලියාගන්න PB ඍණ PC සමානයි H රෝ G. PB ඍණ PC සමානයි H රෝ G. දැන් සමීකරණ දෙකක් ආවා. මේක එක මේක දෙක. එකයි දෙකයි සමානයි කියලා ඔයාලට හොඳටම පේනවා මෙතන. එකයි දෙකයි සමානයි. එහෙනම් මට ලියන්න පුළුවන් H රෝ G සමානයි භාගයයි රෝ එයා වර්ගය සමානයි භාගය රෝ එයා VC වර්ගය ඍණ V නෝට් වර්ගය. දැන් එහෙමනම් ඉතුරු ටික මම හිතන්නේ ඔයාලට වැඩේ තේරෙනවා. මෙතන VC අපි වුණා භාගම ආදේශ කරලා වර්ගඵලය ලියන්න පුළුවන් නේ A1 ලියන්න පුළුවන් ඔයාලට 5R වර්ගය. R1 වර්ගය. A2 ලියන්න පුළුවන් 5R2 වර්ගය. මෙතන 5 ට 5 කැපිලා ගිහිල්ලා R1 කියලා කියන්නේ මෙතන විස්කම්බ 60ක් වෙනකොට අපි දන්නවා අරේ ඉන්නේ 30යි මිලි. උඩයි යටයි මිලියන නිසා වුණා මිලි මේ මිලි 10 ඍණ 3 දාන්න ඕනේ 30ම කියලා ගත්තා යකි. එතකොට එනවා අපිට 30 වර්ගයේ වැඩි කිරීම V0 පල්ලහැනවා දෙකෙන් භාගයක් කියන්නේ විස්කම්බෙන් භාගයක් වෙන එකයි. ඒ කියේ වර්ගයේ වාට එනවා මෙතන VC කියලා කියන්නේ 900යි V0. VC සමානයි 900යි V0 කියලා එනවා. ආදේශ කරාන මෙතන භාගයයි රෝ එයා කියලා කියන්නේ 2යි. හා මොනවාද මෙතන ඉන්නේ 900 වර්ගය ඍණ 1යි. මෙතන එනවා H කියාගය 90යි මිලි මීටර. 10 ඍණ 3 කරගන්න ඕනේ ආ. මීටර කරගන්න බෑ. 10 ඍණ 3 දැම්මා. රෝ කියන්නේ 10 3යි. G කියන්නේ 10යි. එතකොට මෙතන V note එක අපි එළියට ගමු. හරිද? මම ගන්න පදේ V note නේ. V note ඔව්. V note වර්ගය නේද? V note වර්ගය කියන එක එළියට ගන්න. හරිද? V note වර්ගය එළියට ගන්න. දැන් බලන්න මෙතනට මෙයා කැපිලා යනවා 10 3ට මේ 10 3 කැපිලා යනවා මෙතන 900යි කියලා ඉතුරු වෙනවා.
එතකොට අවසානයේ වාට එන්නේ මෙතන මේ පැත්තෙන් සුළු වෙලා එනවා 900ක් හරිද මෙතනින් එනවා 900 වර්ගය දින එකක් එතකොට ඔයාලට ඕනනම් පුළුවන් ඔය මේක සුළු කරන්න පහසු වෙන්න 900 වර්ගයෙන් එකක් අඩු වුණා කියන්නේ මේ කිසිම තේරුමක් නැති වැඩක්ද ඔයාලට ඕනනම් පුළුවන් මේක 900 වර්ගය කියලාම ගන්න v නෝට් වර්ගය ගන්නකොට කිසි වරදක් නැහැ මොකද 900 වර්ගය කියලා කියන්නේ අපි දන්න 81000 81000 දෙන්නේ නැහැ 8,10,000 නේ දෙන්නේ පසු එක 14ක් නේ ඒතර ඒකෙන් එකක් අඩු වෙනවා කියන්නේ කිසිම තේරුමක් නැති වැඩක් සුළු කරනවා සුළු කරන එකත් අපරාධය නේද මෙතනට එකක් කැපිලා ගියා වාටෙනවා v නෝට් වර්ගය කියලා කියන්නේ 1යට 900 වෙනවා v නෝට් කියලා කියන්නේ 1යට 30යි ms ශ්‍රේණියක පැහැදිලිද 4 දෙනාට අලුත් ළමයා මම හිතන පුළාර නේද ඔව් මෙතන p එරිණ pc හරි මෙන්න මේ මේ තියෙන උපකල්පනේ අපි පැත්තකින් මුලින්ම ගාහන පටන් ගන්නකොට නිවනේ පොඩි උපකල්පනයක් ඒක තමයි හරි නේද අපි ගාහන පටන් ගන්නකොටම ඔයාට ගානේ මේ කියනවා නේද මෙන්න මෙහෙම වාක්‍යයක් තිබුණා නේද අර වාක්‍යයක් තිබුණේ ඒ ලක්ෂයේ පීඩනය බී ලක්ෂයේ පීඩනයට සමාන බවක් කියලා ගන්න කියලා මේ දේ PA සහ PB සමානයි එහෙනම් මට PA වලට PB දාන්න පුළුවන් පැහැදිලිද විශ්ව ආයි යාල කියලා තිබිච්ච නිසා තමයි මට එතන පුළුවන් උනේ යාල නොකිව්වත් හතර දිනාටම කියන්නේ මේ වගේ ගානක් හදනකොට හදිස්සි ගන්න ඒගොල්ලෝ කියන්නේ නැහැ කියලා කියන්නේ නැති වුණත් අපිට පුළුවන් ගන්න ඇයි දන්නවද දැන් මේ ඒ ලක්ෂය හරිද ඒ ලක්ෂය පටන් ගන්නකොටම එයා ඇත්තටම දැන් මේ මෙයා තල්ලු කරපු නිසා තමයි එයාගේ වේගය වැඩි වුණේ ඒක හරි මොකද මෙයා සර්ව සමයි කියලා ගන්න පුළුවන් පටන් ගන්නකොටත් එයාගේ එතන නිශ්චලව පවතින මේ b ලක්ෂයත් නිශ්චලව පවතින වායු කලාපය ඒ ඔක්කොම නිශ්චලව පවතින එකම විදියට තියෙන වායු කලාපය ඒතර මෙයාලා මෙතනින් තල්ලු කරන්න පටන් ගත්තා ඒක තල්ලු කරන්න පටන් ගත්තා ඒක හරි නමුත් a සහ b කියන එක මට සර්ව සමෝ හැසිරෙන වායු කලාප දෙකක් කියලා හිතන්න පුළුවන් ඒ ලක්ෂයේ පවතින වායු කලාපයත් b ලක්ෂයේ පවතින වායු කලාපයත් සර්ව සමෝ හැසිරෙනවා කියලා හිතලා ගාන ගන්න පුළුවන් ගැටලුවක් නැහැ අපි එවැනි ඇප්ලිකේෂන්ස් වලට යනකොට මම තව එකක් කියන්නම් ඊළඟ ගාන හදනකොට ඒ වගේ අවස්ථාවලත් අපි එහෙම දානවා ඔය දැන් සාමාන්‍යයෙන් අපි අහලා දෙනවා තකරං ගෙවල් තියෙන මේ වහලවල් තියෙන ගෙවල් තියනවානේ තකරං වලින් හදපු ඒතර ඒවල හුලං ඔය එනකොට අපි දකිනවා මේ වහලේ තකරං ටික ගැලවිලා යනවා හුලඟට එතකොට ඒක අපි හිතුවට මේ හුලඟේ සැරට ගැලවිලා යනවා කියලා හරියටම කතන්දරේ ගත හුලඟේ සැර තමයි නමුත් එතනදි හේතු වෙන්නේ අර මේ බර්නෝලි මූලධර්ම මේ ගෙවල් ටික ගෙවල් වල ජනේල් දොරවල් ටික පොඩ්ඩක් ඇරලා තිබ්බනම් හොඳට ඇරලා තිබ්බනම් සමහරක් විට ඒ තකරන් වහලා ගැලවිලා නොයන්නත් පුළුවන් ඒක අපිට බර්නෝලි මූලධර්මෙන් හොඳට පැහැදිලි කරන්න පුළුවන් හොඳට විවෘත ගයක් නම් සමහරක් විට ඒ තකරන් වහලා ගැලවිලා නොයන්නත් පුළුවන් හැබැයි ජනේල් දොරවල් හොඳට වහලා කරලා නම් මේ හුලන් තත්ත්වයේ එනකොට තියෙන්නේ ගොඩක් වෙලාවට තකරන් වහලා ගැලවිලා යනවා ඒක අපි පැහැදිලි කරගමු එවැනි ගානක් ඔයාලට තවරු 10කින් මේකේ උසස් පෙළට ගානක් දුන්නත් මේ විදිහේ නමයි ගාන දෙන්නේ. ආ වෙන කතන්දර නැහැ. කොහොම කරත් මේ විදිහට තමයි දෙන්න පුළුවන්. අපි අදාළ ලක්ෂණ අඳුරගන්න එක එකම මේ රේඛාවකට බර්නෝලි මූලධර්මයේ යොදන එක තමයි අපි කරන්නේ. සමහර ළමයි මම දැකලා තියෙනවා මේ පේපර්ස් වල කරනවා A ලක්ෂයට B ලක්ෂයට බර්නෝලි දානවා. සම්පූර්ණ වැරදි. A ලක්ෂයට B ලක්ෂයට බර්නෝලි දාන්න බෑ මොකද ඒක එකම අනාකූල රේඛාවක් නෙමෙයි. එහෙම කරන්න බෑ. තේරෙනවද මොනවාරි ගැටලු තියෙනවද අපි මේක සටහන් කරගන්න ඕන නම් එහෙමයි අපි ඊළඟ ප්‍රශ්නෙට ගිය හැකියි